නොනවරුණි මහත්තුරුණි, අද කතාව අපිට ඡන්ද දෙන්න එපා. හොයිද අපිල්ලන්න නෑ ඡන්ද දෙන්න. නෑ, මේක වෙන කතාවක්. මේ කියන්නේ ඡන්දේට දැන් නාම යෝජනා බාර දීලා ඊට පස්සේ ටිකක් වෙලා යා ටිකක් කාල කල්පනා කරලා ඇවිල්ලා යාම කියන මට ඡන්ද දෙන්න එපා කියලා. ඒක ගැන තමයි දැන් ඒ පක්ෂවලින් ඒ අදාළ ඒගොල්ලෝ දැන් ඒ ගැන විමසීමක් කරනවා. දැන් ඒක තමයි අද කතාව. මේ ඔබතුමා දැන් මොකද්ද මේ ඔබතුමා වචනේ දීලා දැන් කියනවනේ ඡන්ද දෙන්න එපා කියලා මිනිස්සුන්ට කිය කියනවනේ මොකද්ද දැන්? මම කියන්නේ පක්ෂයට දෙන්න. ඔව්. මට දෙන්න එපා. ඒක එතකොට එහෙම කිව්වම මිනිස්සු බලනවනේ මොකද්ද පක්ෂ ප්‍රශ්නයක්ද කියලා. පක්ෂ ප්‍රශ්නයක් නෙවෙයිනේ දැන් පක්ෂෙන්නේ මාව දැම්මේ. ඔව්. දාන කොටම මං කිව්වා එපා කියලා. ඔය ලාවට කිව්වේ. ඔව්. ඉතින් දැම්මා. දැන් දැම්මම මම ඊයේත් කල්පනා කරා මේක එපා කියන එක තමයි මම කියන්නේ පක්ෂයට දෙන්න මට දෙන්න එපා. ඇයි එහෙම කියන්නේ මොකද කියන්නේ මෙහෙමනේ. ඔව්. මගේ ඔය හරියට ප්‍රශ්න දිනවනේ ඔය ගෑනු සම්බන්ධ ප්‍රශ්න. මොනවද? ගෑනු කට්ටිය සම්බන්ධ ප්‍රශ්න දිනවනේ මගේ. මොනවද දිනවන්නේ? මගේ එකක් නේක. එතකොට දැනටවත් මට ගෙදර නෝනට අමතකව දෙන්නෙක් විතර එහෙම සම්බන්ධතා තියෙනවා. ඔව්. ඉතින් දැන් මම ඕක ගිහිල්ලා මම මන්ත්‍රී වෙනෝනේ. ඔව්. පාර්ලිමේන්තු මන්ත්‍රී වුණා කියන්නේ. ඔව්. එතකොට එනවනේ මාරුයින් හදා ගන්න ස්කෝල වලට ළමයි දා ගන්න ඒ කාන්ටාව එනෝනේ. උෂස්වීම් වලට ඒ උෂස්වීම් ගන්න කාන්ටාව එනෝනේ. ඔව්. එතකොට මගේ ඊට යන්නේ වෙන පැත්තකට යන්නේ මම ඒකනේ එතන වෙන්නේ. තේරුණා? ඔව්. ඒක මගේ පුරුද්ද. හරි හරි. ඒක අත්හර ගන්න බෑ. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙනෝනේ. ඊළාට මම ඔය අද මේ අමාත්‍යංශයේ එක එක සංස්ථා වලට ඩිපාර්ට්මේන්තු වලට සෙක්‍රටරිලා හැම ගණීමන් එක එක අරගෙන يعني මගේ සෙක්‍රටරි නෙමෙයි වෙන අයට සෙක්‍රටරි වුණත් මම තෝරලා ගනි. ඔව් ඔව්. ඊට නම් ප්‍රශ්නේ ඊට පස්සේ මිසු පෞල් කැඩෙනවා ඒ වගේ ප්‍රශ්න වෙනෝනේ. ඒ කියන්නේ ඒකයි මම කියන්නේ. ඒකෙන් කියන්නේ මට දෙන්න එපා ඡන්දේ. ඒ කියන්නේ ඔබතුමා හිතන පක්ෂයටත් ඒක නරකක් වෙයි කිය. ඔව් ඔව් මට දෙන්න එපා ඡන්දෙ එච්චරයි කියන්නේ. අනිත් එක දැන් ඕවා ඕ සම්බන්ධතා ඇති වෙලා ඊට පස්සේ ඕවා වීඩියෝ, ෆොටෝ, ටෙලිෆෝන් කෝල් රෙකෝඩ් කරපු ඕවා ගියාම ඔව් ඔක්කොටම හොඳ නෑනේ පක්ෂේ. ඔව් පක්ෂයටයි පවුල්ලට ඔක්කොටම හොඳ නෑනේ. ඒක ඉන්න මට ඡන්දෙ දෙන්න එපා. නෝනාවරුනි මහතුරුනි, අද කතාව මට ඡන්දෙ දෙන්න එපා. ඔන්නේ එක එක්කෙනා ඒ පක්ෂ හරි මොනවැංගල ඡන්ද ස්වාධීන අපේක්ෂකරි ලැයිස්තු වලින් ඡන්ද ඉල්ලන්න දාලා පස්සේ ඒගොල්ලෝ මට එපා කියලා ඒගොල්ලෝ කියනවා. එහෙම තව කෙනෙක් හම්බුන. මේ මම මේ කියන්න හදන්නේ මේ ඔය එක තමයි ඔබටමත් මේ ඡන්ද දෙන්න නැද්ද මොකද දැන් අපේ නාම යෝජනා දුන්නා. ඔව් දැන් මම ප්‍රසිද්ධියම කියනවා මට ඡන්ද දෙන්න එපා කියලා. මගේ ගාන නෑ කියන ඔබටමා දෙන්නට වෙන කෙනෙකුට දෙන්න කියන එක තමයි යෝජනා කරන්නේ. ඕන එකක් මොකද මම කියන මම ඇඩ් එකක් ගන්නවා පච්චරෙත් දානවා දාලා මට දැන් ඡන්ද දෙන්න එපා මගේ අංකය මම ප්‍රදර්ශනය කරන්න. එතකොට හිතනවනේ මේ වෙන විදියකට මම කරන්න හදනවා කියලා. එيشා මම කියන මට ඡන්ද දෙන්න එපා කියන එක තමයි මගේ එකම දේ. එච්චරයි. ඇයි එහෙම කියන්නේ? මේ මම ඊයේ පෙරේදා දෙකේම කල්පනා කරා දැන් නාම යෝජනා දුන්නට මහත්ය ඇත්ත කියන්නද ඔයාට කියන්න එපා සෙනගට හෙන්ද. දැන් මම මේ සල්ලි ටිකක් එහෙම්මෙන් අම්බුගත ගත්තට මම එන ඔය පොඩි ගමේ දේශපාලනය කරලා මලගෙවල් වලට ගිහිල්ලා ටිකක් ප්‍රසිද්ධ වුණාට මට කිසිම උගත්කම නැහැ නේ මෙයා. තේරුණා. ගණන් ඉතින් උගත් වෙන්න ඕනේ නැහැ ඉතින් පාර්ලිමේන්තුවේ කී දෙනෙක් ඉන්නවද ඕ ලෙවල් වල පාස් නැති. ඒක තමයි මේකට එහෙම වුණේ. මම කල්පනා කරා මගේ හිත තනි හිතට මට තියෙනවනේ මේ ආත්මයක් කියලා දෙයක්. මම දන්නෝනේ මම කවුද කියලා හෘද සාක්ෂියක් තියෙනෝනේ මට. ඔය වුණාට මෙහෙමනේ ඉතින් ඔය ටික දවසක් යනකොට ආචාර්ය උපාධියක් හම්බුණා කියලා ඒව සෙල්ලමක් දාන්න පුළුවන්. ඒව ඒක දැන් මම සහතික හදලා තියෙනවා. ඩිග්‍රී හදලා තිනෝ ෆොටෝ පවා ගහලා තිනෝ අර මෙව්ව දාලා මේ අර ලෝගෝ මොනවද ඇඳගන්නේ ලොක්ත මොනවද ඇඳගෙන ඒ ඔක්කොම බොදුනි. ඒ සහතික ඔක්කොම බොදුනි. ඉතින් හරි බොරුවට ඉතින් තියෙනවනේ ඉතින් නාද මෙයා දැන් අපි ගිහිල්ලා රටක් මේ නියෝජනය කරන්නේ ගිහිල්ලා මොකක් හරි කතා සිංහල හරි ඉංග්‍රීසි හරි කතා කරපු ගමන්ම ඒ ගොනා එළියට පනිනවනේ මගේ ඇතුලේ ඉන්න ගොන් අරක නූගතා පනිනෝ එළියට පැනපු ගා මිනිස්සුන්ට දැනෙනෝනේ මේක අරකෙක් කියලා. අපේ ගෙදර නෝන දන්නෝ මම ගොනා අරක කියලා ලඩු ගෙදර අනිත් නෑදෑව දන්නෝ සල්ලිරිම මිනිස්සු වගේ සේවකයෝ පව දන්නෝ ලොක්කට මොලේ ලොක්කාව බිස්නස් කරාට ලොක්කට එම දැනුවන් නෑ කියලා දන්න උන් මගේ වැරදිටික වහගෙන කොහමරි ඉන්නෝ රටක් ඉස්සරා නිරුවත් වෙන්න බෑනේ එළුවෙන් ඉන්න බෑනේ රටක් ඉස්සරා.
ගොඩක් ගැන ඔබටමා කියන්න ඔබටමා ගොන් හින්ද තන්න දෙන්න එපා. ඔව් මම මේ ගොන් කියන එක කියන්නේ මට මෙහෙම කියාගන්න බෑ. කියාගන්න බෑ තමන්ට ගොන් කියලා. ඒ ඉඳ මම කියනවා මට දෙන්න එපා. නොනවරුනි මහත්තුරුනි අද කතාව මට ඡන්ද දෙන්න එපා. දෙයියෝ මට ඡන්ද දෙන්න එපා. එහෙම කියන මිනිස්සු ඒ පක්ෂවල අර මේ ද ස්වාධීන අපේක්ෂක ඒගොල්ලෝ එහෙම කියන ඉඳ තමයි දැන් ඒගොල්ලොන්ගෙන් විමසනවා කියලා. මේ ඔයා මොකක්ද කරන්නේ දැන්? ඇයි? දැන් මේ ඔයා මේ අන්තම් මේ කැමති වෙලා ඔක්කොම කළා කියලා ඔක්කොම නොමිනේෂන් නැස්සන් කළා. දැන් ඔයා මට ඡන්ද දෙන්න එපා කියලා මොකද්ද මේ කියන්නේ? ඔය කැම්පේන් එක කරන්නේ? නෑ මෙහෙමනේ. හා මම අම්බුකොතේ බයින් ඇන්සෙලින්නේ මගේ තිබ්බේ. ඔව් බයින් ඇන්සෙලින්නේ. ඉස්සල්ලාම් මං කරේ කාර් ඔය පොඩි කාර් අරගෙන. ඔව්. පොඩ පොලිස් කළා පේන්ට් එකක් පොඩක් ගහලා වික්කා. ඔව් ඔව්. ඊළඟට ඉඩම් අරගෙන පාරවල් දාලා තනකොළ ටික කපලා සුද්ධ කොල්ලා වික්කා. ඔව් ජී මොකද වැලියුවද? කමිෂන් එක තියාගෙන විකුණන එකනේ මං කරන්නේ. ඔව්. මම මුලින්ම ඇත්තටම කරේ බ්‍රෝකර් වැඩනේ. ඒකෙත් ඉතින් කමිෂන් එකනේ තියෙන්නේ. ඔව් කමිෂන් එක. ඉතින් දැන් බැරි වෙලා මම ආවොත්. ඔව්. මට ඕකමනේ කරන්න හිතෙන්නේ. මොකද්ද? කමිෂන් එක ගහන එකනේ මගේ ඔළුවට එන්නේ. දැන් මාව දැන් මගේ යන්නකෝ අමාත්‍යාංශයකට. ඔව්. එතකොට ඒ වට තියෙනවනේ අමාත්‍යාංශය යටතේ තියෙනවනේ සමාලස් සංස්ථා ডিপার্টমেন্ট එහෙම තියෙනවනේ. ඔව් ඔව් තියෙනවා. ඒ වට තියෙනවනේ සප්ලයි බ්‍රාන්ච් කියලා. ඔව්. ඒක ඒක බඩු මුට්ටු ගේන්න. ඔව්. ඉතින් ඒවා ගේනකොට මට හිතෙනවනේ ඒවාන් කීයක් හරි ගන්න. කොමිස් එක ගන්න ඒ කියන්නේ සාමාන්‍ය 100 15 මට 50 හේවනේ ගන්න හිතෙන්නේ. ඔය දැන් කවුරු හරි පිටරටකින් ආයෝජකයෙක් කෙනෝ ලොකු ගාණක් වේ දැන් කළා. ඔව් එතකොට මට ගන්න හිතෙනවනේ 50ක්. එයාට ඉතුරු ටික තියෙන්න මට මෙතුරු ටික තියෙන්න කි. ඔව් ඒ කියන්නේ ඔයාට අර කොමිස් ගහන්නම හිතෙනවනේ. ඔව් මම කොමිස් කාක්කනි. ඔව් ඈ කොමිස් කාක්කනි. ඔව් මට ඕක වැඩි වෙනව ඔතෙන්ද කියොත්. ඔව් ඒක ඉඳ ඔයාම තීරණය කරා. මම කියන්නේ මට දෙන්න එපා. මට දුන්නොත් ලොකු විනාශයක් වෙන්නේ අපරා. නොනවරුනි මහත්තුරුනි අද කතාව මට ඡන්ද දෙන්න එපා. ඔන්න තවත් ඒ වගේ ඡන්ද දෙන්න එපා කියලා යාම කැම්පේන් එකක් කරනවා ආරංචි වෙලා ඒගොල්ලන්ගේ කට්ටියට මේක පොඩ්ඩක් තරහා ගියා. ඒවිල යාට කතා කළා. වේ? ඔව්. මොකද්ද ඔයා ඡන්ද දෙන්න එපා කියලා? එතකොට අපිටත් මිසු දෙන්නට යනවා. නෑ නෑ මම කියන්නේ මට විතරයි. ඈ? මම කියන්නේ මට විතරක් දෙන්න එපා මට දෙන්න එපා. විතර පක්ෂයට? පක්ෂය කියනවා පක්ෂය දෙන්න කියලා කියනවනේ. පක්ෂයට දෙන්න මට දෙන්න එපා. මේ ලයිස්ති හොඳ මිනිස්සු ඉන්නවා. ඔයාලා තෝරගන්න මාව ගන්න එපා කියලා. ඔයා මාද මනුෂ්‍යනේ වුණාට ඔයා මට ඡන්ද දෙන්න එපා ගුවන් මේ සිවිතන්නේ ඔයා අපේ පස්සෙන් බොරුවට ඉල්ල අනිත් උන්ට කැම්පේන් කරනවා කි. නෑ නෑ මේක නෙමෙයි. ඇයි එහෙම කියන්නේ මොකද? මෙහෙමනේ මං ඔයාට කියන්නම්කෝ අන්තිමට වෙන දේ ඔයා දන්නානේ මම ආවා කියන්නකෝ දිනල മന്ത്രി කෙනෙක් වුණා කියන්නකෝ. ආ. දැන් මට ඔය එම්එන් සල්ලිය වාගේ තීනින්නේ ඕගොල්ලෝ මාව ගත්තේ මෙතන. හරි හරි ඔය ඉතින්. ඊට පස්සේ මොකද්ද මම කරේ? මගේ පටන් ගැන්ම ගත්තත් මම මොනාද කරේ? ආ කැලේ ඇතුළ ලොකු ගස් කපලා ඒවා මම කොල්ල වික්කා. ඊට පස්සේ ඔරෙන් වැලි මේ කර වැලි ඇද්දා ගඟින් පැන්නුවා. ඊට පස්සේ අතන අර කැලේ ඇතුළු තිබිච්ච අර ගල් මේක කඩලා ගල් කොරියක් දාලා ඔරෙන් ගල් කඩලා කඩලා ඒවා විකුණලා පස්සේ ඒවට පොමිඩ් දාලා ලයිසන් ගත්ටි. ආ එතකොට මගේ ඇතුලේ ඉන්නේ තනිකර ඒකනේ වැඩ කරන්නේ. බලේ ආවොත් මොකද මං කරන්නේ? ඔරෙන් ගතපේක ලොකු කන්දක් අරගෙන පොමිඩ් ඔර මේවා කොල්ල කොමාරි කොල්ල පොමිඩ් ඇද්දා ගල් කන්දක් කඩලා දායි ලොකු ගලක් එල ගල් කොරි දාලා පරිසර විනාශ කොල්ල ඒ වගත. ඊට පස්සේ පොඩි පොඩියට හොරෙන් කඩපු කැලේ ඇතුලේ ගස් වෙනුවට කැලෑ පිටින් කපයි. බොරු මේවා දාලා සංවර්ධන ව්‍යාපෘති දාලා පාරවල් කැලේ මැද්දෙන් දාලා ඒ ගස් ටික කපයි. ඊට පස්සේ ගඟේම තියෙන තරම් වැලි ටික ඇදලා එතන ඒක කරලා විනාශ කොල්ල. ඉතින් මම කරොත් ඕවනේ මෙයා මං මට බලේ ආවොත් මං කරන්නේ ඕවනේ. හොරෙන් කරපු එක එළිපිට කරනවනේ. ඊට පස්සේ ජාජරා වැඩ පරිසර විනාශ කරන වැඩ. ඔව් එතකොට. එතකොට ඉතින් පස්සෙට ඕගොල්ලන්ට හොඳ නැහැ. ඊළඟ මිනිස්සුන්ටත් හොඳ නැහැ. අර අපෝ අර වැලිගොඩ දාපු කාලකන්ණියා කියලා මිනිස්සු කියන්නේ. ඒ ඕන්නේ ඕන්නේ මට පමණ ඡන්දෙ. නෝනාවරුනි මහත්තුරුනි අද කතාව මට ඡන්ද දෙන්න එපා. හොඳ මට ඡන්ද දෙන්න එපා කියලා කැම්පේන් එකක් යනවා ලොකුවට කෙනෙක්ගේ. මේක බලන් ඉන්න බැත්තන පක්ෂයේ නම මහලේකම්වරයා කතා කරා. මේ ඔයා මාර වැඩක් නේ දැන් කරන්නේ මෙතන ඇවිල්ලා කට්ටිය මෙතන බෑගෑපත්තිලා මරු මිනිස්සෙක් කියලා ඔයාව දැම්ම අපි ලිෆ්ට් එකට. දැන් ඔයා මේ ඡන්ද දෙන්න එපා කියලා මොකද්ද මේ ගමේ පෝස්ටරයක් ගාලා තියෙන්නේ? නෑ මම කියන්නේ පක්ෂයට දෙන්න මට දෙන්න එපා. ඉතින් ඒක ඔයා මේ වෙන ගේමක් නේ පස්සේ වෙන කැම්පේන් එකක් කරන්නේ නිකන්
අරනිකංවර වෙන මිනිස්සු ගාන වගේ දාලා පස්සේ අන්තිමට එන්ඩගේමනේ සැහැන වනවේ විඩන්නමයි කියන්න මට දෙන්න එපා කියලා. ඒ ගැන මෙහෙමනේ මම ඇවිල්ල සේල්ස් නකර ඔවු සේල්ස් කියන්නේ මං මාකටින් සේල්ස් දෙකම කරා. මම කරනකොට අපේ ප්‍රඩක්ට එක හොඳයි, අනිත්තාගේ ඔක්කොම නරකයි. අනිත් අයගේ වස තියෙනවා, විස තියෙනවා, විමුණාද මේවාට අරවතීද මේවාතීදවා විකරණශීලී දේවල් තියෙනවා, ශරීරයට හොඳ නෑ, තෙල් වැඩි, සීනි වැඩි ඔහොමන කියන්න. අපේක ජරාවුට අපි කියන්න අපේක සාකසාර සාකසාර ඉතාම සෞම්ය සෞම්‍ය අවුරුදු පන්දහ පරණ වට්ටෝරුවකින් හදලා තියන්න. මේක තියෙනවා සුදු අඳුන් තියනවා, වෙනිවැල් ගැට තියනවා, මී පැණි තියනවා, කෝමාරිකා කෝමාරිකා ඒ එකක්ව නෑ නීතින් ඔය බොරු කියන එකන මං කරි සේල්ස් මාර්කටින් කිය බොරු කිව්වා. ඉතින් දැන් ඕකමනේ මම මෙතන ඉල්ලක් කරන්න, මං අනිත්තුන්ගේ වැද කියලා බොරු වැද, අපේ ගුණ කියලා මමටම මට තරම් මොලේ නෑ කාටවත්. මට තියෙන දැක්ම, මට තියෙන පරිචය, මට තියෙන අත්දැකීම් ඕවනේ මං කියන්නේ කාටවත් නෑ. ලෝකේ ඉන්න හොඳම මිනිහා මමයි. මිනිහා මමයි ඕවා කියලා නිකම් මෙයා වෙන්න ඕනේ නෑනේ. ඔය අතේ පැලවෙන බොරුනේනේ. ඒවා කියලා මෙයා වෙන්න ඕනේ නෑ. මට ඕක කියවෙනවටම මං පන්සිල් පද පහ ගන්නවා. මං පන්සිල් ගන්නවා මුෂාවාදී කැඩිනවටම ඒකන්න මං හිටව මං ඉල්ලන්නට මට චන්ද දෙෙන් දෙපා කියනවා. චන්දතාවත් මුසාද ගොඩක් කැදනෝ කියල පයනෝ කැ නොන අවුරුනි මහත්තුරුනි අද කතාව මට චන්ද දෙෙන්ඩ එපා හොඳ මට චන්ද දෙෙන්ඩ එපා කියලා ඒම කැම්පෙන් කරනට සහරය ගොල්ලොන්ටම දෙෙන්ඩපා කියල කියනවත් පක්ෂයට තරායනෝ ස්වාදීන කණ්ඩායම් වල ඒ ගොන තරහා කියලේ එයාලට කැඳවීමක් කරලා ඔන්න දයාව හොයන් දෙනෝ කෙනෙක් හෙන්ඩ මත්‍ය එන්න මාත්‍ය න මේ මාත්‍ය ඔයා මාත්‍ය මාරප කන්න කල්ලා දීන මාට්‍ය ඇයි මත්‍යම මොකදකර මාත්‍යය කියන්න මාත්‍ය ඔයා දැන් තන්ඩ අපේ ලිස්ටකෙන් ඇවිල දැන් ඔයා තැනතැන කිය කියන්න ඕනවාට චන්ද දෙන්න එපා කියල මාට්‍ය ඒක මෙහෙමයි ඇත්ත කියන්නද මම කල්පනා කර දැම් මම ඇවිල්ලා මම දැවගොලො දැක්කට මාව දැම්මට ඔගොල දාන ව්‍යවසායක ප්‍රසිද්ධ ව්‍යාපාරික කියීලන ගොල දාන්න. ඕ දැ මේමයි මාත්‍ය අපේ පක්ෂය ඇතුළ කතාවක් යනවා මාත්‍ය මේ තන්ද දෙෙන් දෙපා කියීලා මෙවා වෙලා අනිත් පක්ෂක නැසන ලිස්ටකෙන් යන්ද ඉතන්ඉන්න කියීත වත්න්නේ මම එන්න දේශපාලනයට එන්න ඒකන මං කියන්නක ඇත්තද මම ව්‍යවසායකගැන අපේ තාත්තන විවචායක මම තාත්තක සල්ලිවලින් පොරවෙච්චේ පුටෙක්නේ මම තාත්තම අපිට ගිල්ලව ගන්නල ඒවත් මං අරීතකතේන ඒවා දන්න මේවුන් ඒවා කල්ල මන්ට අයිය ගද්දාගෙන අත තාම්ඩි කිය අතන වාඩි වෙලා ඉඳගෙන තාත්තචයාමන් ඉතින් ඒටමට වෙලා මම කෝමහරි නිකං වාර පොරක් වුණන මම තාත්තන මෙ හැද්දුවේ ඉති අනිත්තක මම ඇවිල්ල තනිකරම නිකං කණ්ඩ පුරුදු වෙච්ච මිනිියෙක්නි ඔයා කියන්න දැම් මට ඔපිස්්චක නිකං ඉන්නකොට කජුකිිලෝ එකක් වන දවසට එච්චරද කනෝම කාජ්ජු කනවා හත්තු කනවා මුදුසාක කනවා ඔව ඔයගැන පාහදන් තියෙන වානේ මංඟ පාච්චි කරන්නේ ලීටරයට කිලෝමිට තුනයි දුවන්නේ මම යන කතකමකින්ග නෝකේ මොක කොම්පැනීන්න ගෙවන්නේ තාත්තාරි කවුද කොම්පැනියෙන් ගෙවන මං ඒවයි විශ් අප ඉඳගෙනට දැම මොක තවත් මොකටෙන් පාලිමෙන්ටු කියියන් මට දීනවද මම අම්ඹු කොල්ල ගත්තවම දුකක් නෑන මට මං කරන්න මොකද නාත්ති කොන්න අපේ අම්මත් කියීනෝ නාත්ති කොන්නෝ කියලා අද අපේ බිස්නස කල කුයින්ද දැනෙන්න්න ඇදැක් මේ රට වගේ රට ගත්තව එක දැනවන ම ඊට වස්සේ ඔය මේ ගිල්ල නුවරෙලියයි වානදාන යාළුව එක පාටිදායි කයි පනම්මනංකයි ෝතාර්මස්කයි වයින් බොයි කජ්ජුකයි මුදුසාක පැල ඇති හත්තු ජාතිකයි ඕ කාල එ නාස්ති වෙන ඕනේ රටේ සල්ලි ඒහිද දෙන්න පා කියලා කිය දෙන්න පා මොකද මට දුන්න රටේ සල්ලි නාස්ති වෙන නොනවරුණනි මහත්තුරුණනි අද කතාව මට චන්ද දෙෙන්්ඩේපා න එක කට්ටියක් කැම්පෙන් කරන ගොලන්ට චන්ද දෙෙන්ඩපා කියලෙති මේ කාරංචු වෙලා ඒ පක්ෂවල කටිය බය බය වෙලා දුවනොම කොල මොනොකරන් ජනුවත්දන්නේ මේ මහත්‍යමේ මොකක්කරි අපෙන් වරදක් වුණට වාර මෙම කරන්න සංවිධායකම දෙන්නකෝ දිස්ත්‍රික්කේ දිස්ත්‍රික සංවිධායකම දෙන්නම් ප්‍රධාන සංවිධායක දෙන්න මේ අයි මොකක්ද මේ කරන්න අයිවෙන්ට පට මේ වෙලා අයිගනෝ කියල මොකල් අර පැත්තර යන්දනේ දන්න වෙන්නවා වෙනම පැත්තකට වෙලා ඉන්න
ඒක නීති ඔයා කරන්න දාන්න අන්ත කියන්නේ මට ඡන්ද දෙන්න එපා. ඉතින් කරලා හරියන්නේ නැහැ මොකද මේමනේ. ඇයි එහෙම කියන්නේ? මම ඇවිල්ලා දෙයක් අල්ලගට අතාරින්නට විනියන්නේ. ඒකනේ අපිට ඕනේ අපිට මේ කොහොමද පක්ෂේ මම අවුරුදු 15ක් ග්‍රාම සංවර්ධන සමිතිය සභාපති. අවුරුදු 12ක් මරණ ආධාර සමිතියේ සභාපති. ඔව් මට මම කවුරු හරි කිව්වා අවුරුදු 20ක්ද කියලා තරුණ සමිතියේ සභාපති. තරුණ සමිතියේ සභාපති තාම මම. ඔව්. දැන් මට කීයද? 60 පැනලා. ඔව් 60යි. ඒත් මම තරුණ සමිතියේ මම සභාපති. ඔව්. එතකොට මම ඕකට ආවොත් ඔය දේශපාලනයට. ඔව්. මම යන්නේ නැහැ මෙයා. යන්නේ. මම යන්නේ සේලයිම් බෝතලේ අටේ අරන් එන්නේ මම. ඒ ගන්න එන මට ඔක අතරින්න බෑනේ මට ඒ සීන් නැහැ තියෙනවා. මම එදා ඉඳලා ගත්ත කාර් ඔක්කොම මාගා තියෙනවා. දෙන්නේ කාටවත් නේ. දෙන්නේ නැහැ විකුණන්නේ නැහැ සමහරව වේවත් කාල. එහෙමද? ආව්. ඒත් මම දෙන්නේ. ඩිකි ඇරෙනවද? ඩිකි ඇරෙන්නේ නැති ඒවත් තියෙනවා. ABS එක. ඒක මම බල්ලා නැහැ. මං කියන්නේ ඒ දැන් මම ඉස්සරම හිටියේ මට කියන්න දේ ගොලියටද? ඔව් ඔව්. තාම ඒකේ මම ඉන්නවනේ. තාම ඒකේ ඉන්නවනේ. ඒක දැන් නඩු. මම ගොලිය ගවන්නේ නැහැ කියලා. ඒ මයි යන්නේ. ඔයාට අතර ගන්න බෑනේ. ඔයා මම මේකට ආව මම අර කලින් කිව්වේ සේලයිම් බෝතලේ අටේ අරන් මම එනවා. අප්පා. ඒකින්න මාව මේකට දාගන්න එපා. ඔව් ඔයා කියන්නේ කියන්නේ ඔයාට කියන්නේ 85 80 වුණත් ඔයා ඉඳි. 80 90 හරි ඉන්නවා මං ඉතින් මැරකන් ඉන්නවා. අන්තිමට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? කොයි මොකක් හරි වෙලා මැරෙනවනේ අපි හැමෝ. ඔව් ඔව්. අන්තිමට බයිරවෙක් වෙලා පාර්ලිමේන්තුවේ ඉපදි. ආ ඒක නිසා එම වෙන්න ඕනේ නෑ නේද? ඉතින් මේම කල්පනා කරලා බලමු මේ විදිහට ගියාම ඡන්ද දෙන්නේ දෙකක්වත් නෑනේ.